आई बोन सुबह दवसा केला पीली करना हो याला का वरुद। वो याला तास अध दक्षिण कोरिया वटे अन्ने। अलुत तलुत रटवल गने गावेज ने कराने के मति वो याला टे दक्षिण कोरिया वटे अन्ना आसा वक्ती न वनंग एरा टे दी किसी में विटे कदी मेन्न में कारणा दहाय कराने अन्ने पा। කතාගිරීම ලංකාවේදී මේක සාමාන්‍ය දෙයක් වුණත් කොරියාවේදී පොදු ප්‍රවාහන පොදු ස්ථානවලදී ශබ්ද නගා කතා කිරීම කොරියානු ජනතාව ඉතාමත් අකමැති දෙයක් කියලා කියනවා. එයාලා විශ්වාස කරනවා එහෙම ශබ්ද නගා කතා කිරීම අනෙක් අයට අකාරුණිකව සැලකීමක් බව. අංක 2 පොදු ප්‍රවාහන භාවිතය. ඔයාලා කොරියාවේදී බස් එකක හරි කෝච්චි එකක හරි යනවනම් ඔයාලා අසුන් ගනිද්දි ඉතාමත් පරිස්සම් වෙන්න. මොකද කොරියානුවන් පිළිපදින සිරිතක් තමයි අසුන් ගනිද්දි අහඹු විදියට අසුන් ගන්න එක. ඒ කියන්නේ එක ගොඩේ වාඩි වෙලා යන්න එයාලා කොහෙත්ම කැමති නැහැ. ඒ වගේම ගර්භණී මව්වරුන්ට සහ වෙනත් අයට වෙන් කරපු ආසනවල ඉඳගන්න නම් යන්න එපා. අංක 3 ඇඳුම් පැළඳුම්. කොරියානුවන් ලෝකයේ ඇඳුම් බැඳීමේ පරිණාමය පිළිගැනීමට පටන් ගන්න තිබුණත් කොරියානු සමාජය තුල නොපිළිගන්නා ඇඳුම් වර්ග තවමත් තියෙනවා. ලංකාවේදී කොටට හිරට අඳින්න පළඳින්න පුළුවන් වුණාට ස්ත්‍රී පක්ෂයට නම් කොරියාවේදී ගොඩක් ප්‍රවේසම් වෙන්න වෙන කාරණාවක් තමයි ඇඳුම් කියන්නේ. අංක 4 චොප්ස්ටික් භාවිතය. ලංකාවේ අපි අතින් කෑම කෑවට කොරියානුවන් කන්නේ චොප්ස්ටික් කියලා කියන කුඩා කෝටු කැබලි දෙකක් වගේ දෙයකින්. ඉතින් කොරියානුවන් අකමැති තව දෙයක් තමයි කන කෑම එක උඩ චොප්ස්ටික් දෙක කෙලින් හිටවලා තියෙන එක. මොකද කිව්වොත් දකුණු කොරියාවේ මලගෙවල් වල භාවිතා කරන හඳුන් කූරු මේ ක්‍රියාවට ටිකක් සමාන නිසා ඔවුන් හිතනවා මේක ආහාර මේසයට මරණය ගෙන ඒමක් කියලා. අංක 5 ගෞරව කිරීම. කොරියානුවන් යමක් දුන්නත් යමක් වෙන කෙනෙක්ගෙන් ගත්තත් අත් දෙකම පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ලබා ගන්නා කෙනා හෝ දෙන කෙනාට වැඩි ගෞරවයක් පෙන්වීම. අංක 6 මත්පැන් පානය. කොරියාවේ වැඩිහිටි පුද්ගලයින්ට මුහුණ දෙමින් මත්පැන් පානය කිරීම නොකළ යුතු දෙයක්. මත්පැන් පානයේදී වැඩිහිටි පුද්ගලයා එය ආරම්භ කරන තෙක්ම බලා සිටීමට අමතරව ඔවුන් ඉස්සරහදී කෙලින්ම මත්පැන් පානය කිරීම නොකළ යුතු ක්‍රියාවක් වෙනවා. අංක 7 ආහාර ගැනීම. කලින් අපි කිව්වා වගේම මත්පැන් පානයේදී මෙන්ම ආහාර ලබා ගැනීමේදීත් වැඩිහිටියන්ට කලින් ඔයාලට කන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. මේ කියන හැම දෙයක්ම එයාලගේ සංස්කෘතියට අයිති වෙන දේවල්. නිවසේ වැඩිහිටියන් කාලා ඉවර වෙනකම් අනෙත් අයට කෑම මේසෙන් ඉවත් වෙන්නටත් බැහැ. අංක 8 වැසිකිලි පුරුදු. දකුණු කොරියාවේදී ඔයාලට වැසිකිලිය භාවිතා කරලා ඉවත දාන ටිෂූ පේපර් එක නම් විසික් කරන්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ නම් බොහෝ අය ටිෂූ පේපර් එකත් වැසිකිලියට දැම්මට කොරියාවේදී එහෙම කරන්න අවසර නැහැ. හේතුව එයාලගේ ජල නලවල කුණු එකතු වී කැටි ගැසීම වගේ දේවල් වන නිසා මේ කියන දේ තහනම් කරලා තියෙනවා. අංක 9 කසල බැහැර කිරීම. මේ දේ ලංකාවේ සමහර පළාත්වල දැනටත් සිද්ධ වෙන දෙයක් වුණත් ලංකාව ඇතුලේ මේක තවමත් සාර්ථක වෙලා නැහැ. නමුත් කොරියාවේ සෑම කසල බඳුනකම තියෙන්නේ එකම වර්ගයේ කසල පමණයි. එයාලා හැම කෙනාටම ලේසි වෙන විදියට කුඩාම තැන ඉඳන් කසල වෙන් කරන්න පටන් ගන්න තියෙනවා. මේ දේවල් වලට අවනත නොවන අයට දකුණු කොරියානු නීතිය යටතේ දඩ මුදල් පවා ගෙවීමට සිදු වෙනවා. අංක 10 ඔයාලා කොරියාවට යන්න ප්ලෑන් කරන් ඉන්න කෙනෙක් නම් ඔයාලගේ සංචාරය කොරියාවේ ප්‍රධාන නගරය වෙන සෝල් නගරයට සීමා කරන්න එපා. කොරියාවේ සංස්කෘතිය ගැන හරියටම දැනගන්න නම් ඔයාලට ඒ නගරයෙන් පිටට යන්නම වෙන බව විශ්වාසයි. අද වීඩියෝ එක නරඹපු හැමෝටම ගොඩක් ස්තුතියි කියන ගමම්ම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා කාටත් ජයශ්‍රී.